ශ්‍රී ලංකාවෙන් T20 තරඟවල වේගයෙන්ම ලකුණු 1000 සීමාවට ආපු ප්‍රතිකරුව බවට පත්වෙන කුසල් පෙරේරා නිදහස් කුසලාන තරඟාවලියේදී සමත් වුණා. කුසලේ දක්ෂතාවය පෙන්වෙ ශ්‍රී ලංකා බංග්ලාදේශයට පරාජය වුණු ගැටුම්කාරී තත්ත්වයන් එක්ක අවසන් වුණු තරඟයේදී අර්ධ ශතකයක් ලබාගෙන. අපි අද බලන්නේ ලංකාව T20 තරඟවල ලකුණු 1000 සීමාවට ආපු ප්‍රතිකරුව ඒ සීමාව පසු කරන්න කොපමණ ඉනිම ප්‍රමාණයක් වැය කළාද කියලා. ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ දක්වා ලකුණු 1000 සීමාවට ඇවිත් තියෙන ක්‍රීඩකයෝ 5 දෙනෙක් විතරයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් වැඩිම ඉනිම් ප්‍රමාණයක් වැය කරලා ලකුණු 1000 සීමාවට ආපු ප්‍රතිකරුව තමයි ඇන්ජෙලෝ මැතිව්ස්. මැතිව්ස් තමන්ගේ ලකුණු 1000 සීමාවට ඇවිත් තියෙන්නේ 54 වෙනි T20 ඉනිමේ. ඒ වගේම මැතිව්ස් මේ වෙද්දී ලකුණු 1051ක් රැස් කරගෙන ඉන්නේ T20 තරඟ 71ක් ක්‍රීඩා කරලා. වාර්තාවේ 4 වෙනි තැන ඉන්නේ ලංකාවේ වැඩිම T20 ලකුණු ලාභියා වන තිලකරත්න දිල්ෂාන්. දිල්ෂාන් සමගනිද්දී තරඟ 80කදී ලකුණු 1889ක් ගන්න සමත් වුණා. දිල්ෂාන් තමන්ගේ ලකුණු 1000 සීමාවට ආවේ ක්‍රීඩා කරපු 40 වෙනි T20 ඉනිමේදී. වාර්තාවේ 3 වෙනි තැන ඉන්නේ මහල. මහල T20 තරඟ 55කට ක්‍රීඩා කරලා ලකුණු 1493ක් ලබා ගනිද්දී මහලගේ ලකුණු 1000 වාර්තා වුණේ මහල ක්‍රීඩා කරපු 40 වෙනි ඉනිමේදී. වාර්තාවේ 2 වෙනි තැන ඉන්නේ තාමත් ලෝකේ පුරා තියෙන T20 තරඟ වලට වැඩපෙන්න සංඝ. සංඝ සමගත්තේ T20 තරඟ 56කදී ලකුණු 1382ක් අරගෙන සංඝ තමන්ගේ 38 වෙනි ඉනිමේදී තමයි T20 ලකුණු 1000 සීමාව පසු කරන්න සමත් වුණේ. මේ වාර්තාවේ ලංකාවෙන් එකට ඉන්නේ කුසල් පෙරේරා. කුසල් ඉනිම 34කදී තමයි ලකුණු 1000 සීමාවට ආවේ. කුසල් මේ වෙද්දී තරඟ 34කදී ලකුණු 1020ක් අරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 30ක් තියාගෙන අර්ධ ශතක 10කුත් එක්ක. අපි කුසල්ට සුබපතමු. ලංකාව වෙනුවෙන් ලකුණු 2000 සීමාවත් ඉක්මනට පසු කරන්න පුළුවන් වෙන්න කියලා. මේ තමයි වාර්තාවේ ඉන්න අය. මේ අය අතරින් ඔයා ආසම T20 ප්‍රතිකරුවා කවුද කියලා අපිට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. අපිව subscribe කරන්න. ඒ වගේම cricket වලට කැමති යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකා තුලින් ඔබට සුබ දවසක්.